ඉන්ටලාකන් කියන්නේ ස්විස්ලන්තයේ තියෙන ඉතාමත්ම සුන්දර නගරයක්. ඒකට විශේෂම හේතුව තමයි ඉන්ටලාකන් අවට තමයි ලෞටබ්‍රුනන්, ග්‍රින්ඩල්වාල්, ටොප් ඔෆ් යුරෝප්, ෂිල්ත්‍රෝන්, ලූසන්ස් වගේ ලස්සන නගර පිහිටලා තියෙන්නේ. ඉතින් ඉන්ටලාකන් වල විශේෂත්වය තමයි ඉන්ටලාකන් වලින් තමයි ඒ හැම ගම්මානයකටම දොරටු විවර වෙන්නේ. ඉතින් ලෝකේ තියෙන සුන්දරම ගම්මානයක් තමයි ලෞටබ්‍රුනන්. එතකොට ග්‍රින්ඩල්වාල් ඒ වගේ තැන්වලට යන්න ඉතාම කෙටිම පාර තමයි මේ ඉන්ටලාකන් හරහා වැටලා තියෙන්නේ. ඉතින් අද මේ ඔයගලන් දකින්නේ ඉන්ටලාකන් වල තියෙන ඉන්ටලාකන් කියන ගම්මානයේ තියෙන සුන්දරත්වය. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ ඉන්ටලාකන් වල තියෙන කඳු මුදුනට යන්න. ඒ කියන්නේ ටොප් අප් ඉන්ටලාකන්. එතෙන්ට කියන්නේ හාඩුකුළුම් කියලා. ඉතින් හාඩුකුළුම් වලට ආවහම ඔයගලන්ට පේනවා ඉන්ටලාකන් කියන ගම්මානයේ තියෙන සුන්දරත්වය. ඉතින් ඈතට පේනවා කඳු ටික, ඊට අමතරව ඉන්ටලාකන් ගම්මානයේ දෙපැත්තේ පිහිලා තියෙන වැව් දෙක, තුන් වැව්. එතකොට මේ පැත්තෙන් බ්‍රින්ස්, එතකොට ගම්මානයේ පේනවා මැදින් ගලාගෙන ගඟ පේනවා. ඉතින් ඒ වගේ ලස්සන සුන්දරත්වයක්. ඈතට කඳු පන්තිය පේනවා, මොනාච්, අයිග, යුම්ෆ්‍රාවෝ ඈතට පේනවා. ඒ කියන්නේ සූස් මවුන්ටෙන් එක පේනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඒ අත්දැකීම විදගමු. එන්න යන් මේ රෙස්ටුරන්ට්. මෙතන පැනරෝමා නමත් පැනරෝමා රෙස්ටුරන්ට්, පැනරෝමික් වියූ එකකුත් තියෙනවා. ඉතින් ඒ ටිකත් බලන ගමන් මේ ඉන්ටලාකන් වල තියෙන හාඩුකුළුම් වල තියෙන අපූර්ව විදගමු. අපි ආවා ස්විට්සර්ලන්ඩ් වල තියෙන ඉන්ටලාකන් කියන තැන තියෙන උසම view point එකට. එතන කියන්නේ හාඩ් ක්ලූම් කියලා. ඉතින් හරිම ලස්සනයි. මෙතෙන් එන්න ඉන්ටලාකන් ඉඳලා විනාඩි 8ක පොඩි ට්‍රේන් එකක් තියෙන්නේ. ඒක කඳ උඩට නගිනවා විනාඩි 8කින්. ඉතින් පුදුම ලස්සන තැනක්. අපි ඉතින් view point එකට ගිහිල්ලා බලමු මේ පැත්තට. මෙතන බලුවහම පේන්නේ අර පැත්තට සම්පූර්ණම සිටි එක, ඉන්ටලාකන් සිටි එක. ඉන්ටලාකන් සිටි එක දෙපැත්තේ මේ ලේක් එකක් තියෙනවා. හරි, මේ මැදින් හරි ගඟ වේග ගලාගෙන යනවා. ඒ කියන්නේ ගඟ ඒ දෙක ජොයින් වෙන තැන. ඒ දෙක ජොයින් වෙන්නේ පොඩි ගංගාවක් නැහැ සිටි එක මැදින් යන්නේ. ඉතින් අර පැත්තේ ඉඳලා තමයි අපි ආවේ. අපි එනකොටම අපි දැක්කා මේ එවරිස් සී එක දිගටම තියෙනවා. උඩට මවුන්ට් මේ පේන ස්විස් මවුන්ටන් එක දැන් අපිට බලාකුළු වලින් ඇහිලා තියෙනවා. මේ සුන්දරත්වය විඳින්න තමයි ඕනේ අතර මෙතෙන් වෙලා. මෙතන තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේ අපිට මෙතනින් ඉන්ටලාකන් වල ඉන්න හැම කෙනාටම පේනවා පැරෂුට්. පැරෂුට් බලා ගන්න පුළුවන් ලෑන්ඩ් කරන සිටි එකට. මම හිතන්නේ මෙන්න මෙතන කන්ද උඩින් ඉඳලා තමයි යන්න අතන ඉඳලා තමයි යන්නේ. කට්ටිය පටන් ගන්න. අන්න ඈත පේනවාද ඔයගොල්ලන්ට? අපර ඈත පේනවා.
ඉතින් ස්විස්ලන් කියන්නේ හරිම ලස්සන රටක්. ෂෝරිස් ගත්තත්, එන ගමන් ලූසන් ගත්තත්, තව මෙහෙ ජිනීව ගත්තත්, කොහෙ ගත්තත් ඇත්තටම හරිම ලස්සනයි. මම හිතන ලෝකේ තියෙන ලස්සනම රටවල් වලින් එකක්, සුන්දරම රටවල් වලින් එකක්. ඉතින් මගේ සුන්දර යුරෝපයේ පේජ් එකෙත් වැඩිපුරම මම හිතන ෂෙයා කරලා ඇත්තේ මේ ස්විස්ලන්ඩ් වීඩියෝස්. ඉතින් ඒකේ සමයකට ගියත්, වින්ටර් එකට ගියත් හරිම ලස්සනයි කියලා තමයි මේ මට හිතෙන්නේ. පරිසරය මොකද අපි ගොඩක් ලාට දකින්නේ, ඒ කියන්නේ තවත් ලස්සන රටවල් ළඟම තියෙන ඕස්ට්‍රියාව හැම. නමුත් අර මේ පරිසරය මම හිතන්නේ මෙහෙටම ආවේනික දෙයක් කියලා හිතනවා. ඇවිදින්න ඕන නම්, ඇවිදින්න කැමති නම් මෙහෙ ඕන තරම් තියෙනවා. දැන් අර ටොප් ඔෆ් යුරෝප් එකට ගියත් සමහර අය අපි දැක්කා මේ ඒ සම්පූර්ණ මං හිතන්නේ ඒ වේතම ඇවිදගෙන පහළට එනවා. කියන්නේ ග්‍රින්ඩෙවාල් වෙනකම්, ටොප් ඔෆ් යුරෝප් ඉඳලා පහළට එනකම් ඇවිදගෙන එන අයත් ඉන්නවා. ඒගොල්ලන් මං හිතන්නේ ඒ ඒ ට්‍රැක් එක යූස් කරගෙන පහළට ඇවිදගෙන එනවා. මේ ඒගොල්ලන් මං හිතන්නේ ඒක එක්සයිස් එකට සහ ඒගොල්ලන්ගේ විනෝදාංශයක් වෙන්න ඕන. ඉතින් ඒ වගේ ගොඩාක් මේ ස්පෝර්ට්ස් කරන්න කැමති අය ලෝකේ ඒගොල්ලන් මං හිතන්නේ මේ මවුන්ටන් වලට එනවා, මේ පැත්තට එනවා. ඉතින් අද අපේ මෙහෙ නවතින අන්තිම දවස අපි හෙට ජර්මනිය වලට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ යන ගමන් ඉතින් තවත් අපි සිටි එකක් තියෙනවා මේ බලන්න. ඒ සිටි එකත් බලලා ඒ ගැන තිස්සර ඔයගලන්ට ඉදිරිපත් කරන්න. ඉතින් අපි ආයිත් ඒ ගැන කතා කරමු තව වීඩියෝ. මේ වීඩියෝ එක වගේම ලෝකේ තියෙන ඉතාමත්ම සුන්දර ස්ථාන, යුරෝපයේ තියෙන ඉතාමත්ම සුන්දර තැන් අරගෙන ඕගලන්ට එකතු වෙන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න ඔබ සීලු දෙනාටම ජය වේවා, සුබ දවසක් වේවා.